මේක පනත කියලා තිබුණාට මේක කෙටුම්පත මේ කෙටුම්පත ජාතික කම්කරු උපදේශක සභාවට අපි ඉදිරිපත් කළා සේවකයාගේ සුරක්ෂිතතාවය පිළිබඳව ඉතාමත්ම අවම සහ ඒ සඳහා මහා කාලය ගත වෙන ක්‍රමවේදයක් සාම්ප්‍රදායික නීති සමග ගැටිච්ච නිසා ඒක සංශෝධනය කරන්නට අපි බලාපොරොත්තු වුණා ඒ කම්කරු උපදේශන සභාවෙන් ලබා දෙනු ලබන අදහස් යෝජනා සහ සංශෝධන වලින් පස්සේ දින සති දෙකක කාලයක් එයාට අපි ලබා දීලා තියෙනවා මේ මාසේ 21 වෙනිදා දක්වා එතනින් පස්සේ ඒ සංශෝධනත් අපි සැලකිල්ලට භාජනය කරලා ඒ සංශෝධන සමග කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් අපි නීති කෙටුම්පත් අංශයට නීතිපති දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තුව කරා යොමු කරනවා. ඒ වගේම අධිකරණයේ හරහා කරුණු විමසන්න ඉඩකඩ අවස්ථාව සාම්ප්‍රදායික ක්‍රමවේදය හරහා ලබා දීලා ඒ වගේම පාරිතෝෂිත ගෙවීමේදී දැනට පවතින අවුරුදු 5ක සේවා කාලය සේවකයන් 15ක් සිටීමේ සීමාව සහ සේවකයන් 15ක් ඉන්න ඕනි ඒක ඉවත් කරලා දින 180ක් සේවය කරනු ලබන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිතයක් ගෙවීම නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දෙනවා. අවුරුද්දක් හිටියත් පාරිතෝෂිත ගන්න පුළුවන් අවුරුදු 5ක් ඉන්න ඕන නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.